අයිබෝන් අපි අදත් මේ නීතිමේ කාරණ ඔබ සමග සාකච්ඡා කරන මොහොතටයි සූදානම් වෙන්නේ. නීතිමේ කාරණ අතර ඔබේ ජීවිතයට කොච්චර නීතිය වැදගත්ද කියන එක සහ මේ නීතිමේ කාරණ ඇතුළේ ඔබ නොදන්නා සමහර දේවල් තියෙනවා. ඒ වගේම ඔබ දන්න ඔබ ක්‍රියාත්මක නොකරන සමහර දේවලුත් තියෙනවා. ඔබේ ජීවිතය අද තියෙන කොතනද කොහොමද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබේ ප්‍රශ්නේ සමහර විට මේ කතා කරන මාතෘකාවත් එක්ක සමපාත විය හැකියි. එහෙම සමපාත වෙනවා නම් ඔබට පුළුවන් මේ කාරණා එක්ක නීතිමය සහයෝගය ලබා ගන්න සහ නීතිමය කාරණාවල් වල ඔබ නොදත් කාරණා දැනගන්න. අපිත් එක්ක අද කතා කරන්නේ නීතිඥවරියක් අයිබෝන් පූර්ණිමා. අයිබෝන් ජී. අපි කතා කරමු අද මොකක් ගැනද අපි කතා කරන්නේ? අද අපි කතා කරන්න ජීවන බහු විවාහය ගැන. මේක බොහෝමාත්ම ප්‍රශ්නගත තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපි ප්‍රායෝගිකව වැඩ කරනකොට අපි ගාවට එන සේවාදායකයෝ විවිධ ප්‍රශ්නවලට මුහුණ දීලා පැමිණෙනවා. මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ජීවන විවාහයකට ඇතුළත් වෙලා තිබෙන පුද්ගලයෙකුට තවත් විවාහයකට ඇතුළත් වෙන්න පුළුවන්ද? ඒක ලංකාවේ නීති අනුව වරදක්ද කියන එක. ඔව් ඒක වරදක්. ඒක වරදක් වෙලා තියෙන ජීවන සාමාන්‍යයෙන් ගත්තොත් වලංගු විවාහයක් නීත්‍යානුකූල වලංගු විවාහයක් පවතිද්දී ඒ වගේම තමයි කලත්‍රයන් ජීවතුන් අතර සිටිනවනම් ඒක නීත්‍යානුකූල බිරිඳ හෝ ස්වාමි පුරුෂයා ජීවතුන් අතර ඉන්නවනම් ඒක නීත්‍යානුකූලව විසිරුව හැරලා නැත්තම් වෙනත් විවාහයකට ඇතුළත් වීම දණ්ඩ නීති සංග්‍රහයේ 362 බී වගන්ති යටතේ සිරදඬුවම් නියම කරන්න පුළුවන් බරපතල ගණයේ අපරාධ වර්ගයකට වැටෙනවා. ඒ කියන්නේ අපි මේක සරල කරගත්තොත් විවාහයේ දික්කසාදලාන විවාහය අවසන් කරන නීතිමය විදිහට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මේක ඔය කියන අපරාධ වර්ගයක් බවට පත් වෙනවා. ඔව්. ඒ වගේම ජීවන මම අද කතා කරන්න යන්නේ මේකට උදාහරණයක්. විවිධ පුද්ගලයෝ තමන්ගේ අනියම් සම්බන්ධතාවය කියන එක සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම භාවිත කරනවා. ඇතම අවස්ථාවක දික්කසාදයකට යනවා. එහෙම නැත්නම් විවාහයක් පවතිද්දි තවත් විවාහයකට යනවා. නැත්නම් වෙනත් උපක්‍රම භාවිත කරනවා. සහ ලංකාවේ මම හිතන තිබිලා තියෙනවා මේ මගේ ආගම වෙනස් කරගත් අවස්ථාව පවා එහෙම තිබිලා තියෙනවා. ඊට උදාහරණයක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ ජීවන ඒක අබේසුන්දර ඉදිරිව අබේසුන්දර කියලා තමයි අපි කියන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ 1997 තමයි මේ නඩු තීන්දුව ඇවිල්ලා තියෙන්නේ ජීවන. මේකෙදි වෙලා තියෙන්නේ නතාලියා අබේසුන්දර ක්‍රිස්ටෝප අබේසුන්දර කියන දෙන විවාහ වෙලා හිටියා. මේ ක්‍රිස්ටෝප අබේසුන්දර කියලා කියන්නේ කොළඹ මහනගර සභාවේ ඉංජිනේරුවරයෙක් වශයෙන් කටයුතු කරපු පුද්ගලයෙක්. මෙතනත් විශ්‍රාම ගියාට පස්සේ විදේශගත වෙලා වසර දෙකකින් පමණ පස්සේ ලංකාවට එනවා. ඇවිල්ලා DFCC එකට සම්බන්ධ වෙනවා. DFCC එකට සම්බන්ධ වුණාට පස්සේ එතන ඉන්නවා ඇදිරිසිංහ කියලා කාන්තාවක්. දැන් මේ ආයතනවල නංගන් කියනවා අතර මේක මේ ආයතනවලට අපහාස කරන්න ඕ ආයතනවලට අපහාසයක් පිටපත් කරන්න කියන නෙමෙයි. මේ නීතිමය කාරණාව ඇතුලේ නඩු තීන්දුවේ පවා තියෙනවා ඒක විවෘත ලේඛන ජීවන. ඒ වගේම තමයි මෙම කාන්තිකා ඇදිරිසිංහ සමග මෙම ක්‍රිස්ටෝප අබේසුන්දර අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. මේ අනියම් සම්බන්ධතාවය සාර්ථක කර ගැනීමට ක්‍රිස්ටෝප අබේසුන්දර ඉස්සරම කරන්නේ මේ නතාලියා අබේසුන්දර කියන තමන්ගේ නීත්‍යානුකූල භාර්යාවට විරුද්ධව කොළඹ දිසාධිකරණයේ දික්කසාද නඩුවක් පවරනවා. මේ නඩුව නිෂ්ප්‍රභ වෙනවා. ඊට පස්සේ මොහු එහි අභියාචනයකට යන්නේ නැහැ. අපි මේ පුංචි කාරණා මම වාදා කරනවා. දැන් දික්කසාද නඩුවක් පවරනවා සහ ඒක නිෂ්ප්‍රභ වෙනවා. දැන් අපි දන්නේ දික්කසාද නඩුවක් කියලා කියන්නේ මට මෙයාව එපා. මට මේ අතට ජීවත් වෙන්න බෑ කියන එක සම්බන්ධ කාරණාවනේ සාමාන්‍ය පුද්ගලයෝදී අපි දන්නේ. කොහොමද දික්කසාද නඩුවක් වෙන්නේ නිෂ්ප්‍රභ වෙන්නේ? ඒකේ සිද්ධ වෙන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් නඩුවක් ගොනු කරාට පස්සේ ඒකට විත්තිවාචක ඉදිරිපත් කිරීමට විත්තිකාරයාට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ විත්තිවාචක ඉදිරිපත් කිරීමේදී ඇය හෝ ඔහු කියන්නේ මේ නඩුව නිෂ්ප්‍රභ කරන්න මට දික්කසාද වෙන අවශ්‍යතාවයක් නැහැ කියන එක නම් සහ නඩුව ගොනු කරන ලබන පුද්ගලයාට මෙම තැනැත්තියගේ වෛවාහක වරදක් ඔප්පු කරගන්න හැකියාවක් නැත්නම් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති බවට අධිකරණයට පෙනී යනවා නම් අධිකරණය එම නඩුව නිෂ්ප්‍රභ කිරීම කරනවා. ඔව්. අපි දැන් කතා කරමු කාරණාවට යමු. අපි කතා කරමින් හිටපු කතාවේ ඔබ එක තැනක නතර කළා. ඔවුන්ගේ අධිකරණය විසින් මේ දික්කසාද නඩුව නිෂ්ප්‍රභ කිරීම කරා. ඉන් අනතුරුව මෙම ක්‍රිස්ටෝප අබේසුන්දර අභියාචනයකට යන්නේ නැහැ. ඔහු ඒකට කූට උපක්‍රමයක් විදිහට භාවිත කරන එකම දේ තමයි මෙම කාන්තිකා ඇදිරිසිංහ සමග ඔහු මුස්ලිම් ආගම වැළඳ ගන්නවා. මුස්ලිම් ආගම අපි දන්නවා ජීවන මුස්ලිම් ආගම හැටියට මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව
නඩත්තු කිරීමේ හැකියාව තිබෙනවා නම් පුරුෂයාට විවාහ එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති කර ගන්න පුළුවන්. එතකොට ඒකේ වාසිය ගන්න තමයි මෙම ක්‍රිස්ටෝප් අබේසුන්දර සහ කාන්තික අබේසුන්දර එදිරිසිංහ කියන දෙන්නා මේ මුස්ලිම් ආගම වැළඳගන්නේ. ඒ වෙනකොට ක්‍රිස්ටෝප් අබේසුන්දර ඔහුට අයත් වෙලා තිබුණු දේපළ මෙම කාන්තික එදිරිසිංහගේ නමට හරවලා තිබුණා. ඉන් අනතුරුව මෙම ක්‍රිස්ටෝප් අබේසුන්දරගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් ඉන්න නතාලි අබේසුන්දර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බහු විවාහය කියන වරද යටතේ මම කලින් විස්තර කරාය පිළිබඳව බහු විවාහය කියන වරද යටතේ නඩු පැවරීමක් කරලා එහිදී මොහුව වරදකරු බවට පත් කරා. බරපතල වැඩ සහිතව මාස 18ක සිර දඬුවම් වසර 5කට අත්හිටවනු ලැබුවා. ඊට අමතරව රුපියල් 2000ක දඩ මුදලක් ඔහුට නියම කරනු ලැබුවා. රුපියල් 2000 කියලා කියන්නේ 97 වර්ෂයේ දැන් බලන්න හරි දෙමර. රුපියල් 2000 නම් මොකද්ද අසාධිකුත් වෙන ගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම තාම නීතිය සංශෝධනය වෙලා නැහැ ජීවන ඒ කාලේ විදියට තවමත් ඒ මුදල් ඒ දඩ ඒ ආකාරයෙන්ම සමහර නීතිවලට ක්‍රියාත්මක වෙනවා. ඉන් අනතුරුව ක්‍රිස්ටෝප් අබේසුන්දර මේ සම්බන්ධයෙන් අභියාචනා කිරීමක් කරා ගාල්ල පළාත්බද මහා අධිකරණයට. එම අභියාචනය ඇත්ත වශයෙන්ම සාර්ථක වුණා. මොකද ඒ වෙනකොට තීන්දුව වෙලා තිබුණා තවත් මේට සමගාමීව මේ සිද්ධිමේ කරුණු වලටම අදාළ නඩුවක් නීතිපති ඉදිරිව රීඩ් කියන. එය අනුගමනය කරපු පළාත්බද මහා අධිකරණය මොහුව නිදහස් කිරීමක් කරා. ඉන් අනතුරුව නැවතත් නතාලි අබේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරා. එහි ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඊට පස්සේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මේ නඩුව ඇහුවා. ඉන් අනතුරුව එහිදී තීරණය කරපු දේ තමයි යම් පුද්ගලෙක්ට බහු ආගම් අධැහීමේ අයිතිවාසිකමක් තියෙනවා තමයි. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමුන්ගේ මේ කූට අභිලාෂයන් ද්වේෂ සහගත අභිලාෂයන් මුදුන් පමුණුව ගන්න කිසිම ආගමක් භාවිතා නොකළ යුතුයි. මෙහිදී ක්‍රිස්ටෝප් අබේසුන්දර කරේ මේ විවාහය ඇති කරගන්න තමයි මේ ආගමට බැඳුනේ. නැතුව ආගම සම්බන්ධයෙන් තියෙන ගරුත්වය එහෙම නැත්නම් මේක ප්‍රවර්ධනය කරන්න ඒ ආගමට තියෙන ලැබියාව පෙන්වන්න නෙවෙයි. එතකොට ඔහුගේ අර අභිමතාර්ථ මුදුන් පමුණ ගන්න ආගමකට බැඳීම කියන එක ඔහුට නිදහසට කාරණාවක් නොවිය යුතුයි කියන පදනමේ ඉඳලා මේ නීතිපති එදිරිව රීඩ් කියන නඩුව අධිතීරණය කරමින් මේ අබේසුන්දර එදිරිව අබේසුන්දර නඩුව තීරණය කරා. මොහු වරද කරුවේදී බහු විවාහය කියන වරදක නෑ අතරම පොන්නේම මේ කතාව අවසාන වශයෙන් අහගෙනදී මට හිතුන දේ තමයි මේ මිනිසුන්ට සුපුරුදු පරිදි මේ විවාහය තියාගෙන ගෙදරට වෙලා සැනසෙල්ල හිරියන කී දෙනෙක් මේ හරහා අමාරු වැඩනවද? කොච්චර රජයේ මුදලක් නාස්ති වෙනවද? අධිකරණ කීයක නඩු අහන්න සිද්ධ වෙනවද? මේ නීතියේ හිල් හදාගෙන නීතියේ පහසු රින්ගන්න පුළුවන් දැන් හොයාගෙන මේ රින්ගන්න හදන්නේ අනියම් කම්ත හොයාගෙන. අතරම ජීවනේ අනියම් සම්බන්ධතා කියන දෙයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයින්ට ඒක නැතිවම බැරි තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒක සාර්ථක කරගන්න ඕන් ගන්න පුළුවන් උපරිම දේවල් කරන්න උත්සාහ කරන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. මම ඇත්ත වශයෙන්ම අන්තිමට මේක මේ නඩු තීන්දුව ඔබට කියා දෙන්න තෝරගත්තේ අද සමාජයේ අපිට ප්‍රායෝගිකව කාර්යාලයේ සේවය කරන අවස්ථාවලද විවාහ සහතික දෙක තුන අරන් යන අවස්ථාවල් තියෙනවා. ඔවුන්ට අවබෝධයක් නැහැ ඇත්ත වශයෙන්ම මේ විවාහයක් පවතිද්දී තවත් විවාහයකට යන එක බහු විවාහයක් කියන අපරාධ වරදකින් කෙලවර වෙන දෙයක් කියලා. ඒ සම්බන්ධයෙන් ගොඩක් අයට නූගත්කම නිසා හෝ වෙන්න පුළුවන්, අනවබෝධය නිසා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ අනියම් සම්බන්ධතාවල තිබෙන රසයට ඇබ්බැහි වෙලා වෙන්න පුළුවන්. ඒ දෙයි අවබෝධයක් නැතුව ඔවුන් එක එක විවාහ සහතික කියන එකත් සෙල්ලමකට වගේ අරගෙන තියෙන තත්ත්වයක් පත්තර තිබෙනවා. මම අන්තිම වශයෙන් කියන උත්සාහ කරන්නේ කිසිම අවස්ථාවකදී තමන්ගේ යටි අභිමතාර්ථ මුදුන් පමුණුව ගන්න ආගමක් හෝ වේවා කිසිම දෙයක් කූට අයුරින් භාවිතා කරනවා නම් ඒට නීතියේ කිසිම සහනයක් කිසිම අවස්ථාවකදී ලැබෙන්නේ නැහැ. කොයිම අවස්ථාවකදී හරි ඒවට දඬුවම් ස්වභාව ධර්මයෙන් හෝ නීතියෙන් හෝ බිඳින්න සිද්ධ වෙනවා. හොඳයි, එතරම් අද අපි ඔබට කිව්වේ මේ ඔබ නොදන්න කතාවක් නෙමෙයි. ඔබ දන්නවා මේ විවාහයේ අනියම් සම්බන්ධතා මේවා අතිශය නරකයි කියන. ඒ සම්බන්ධව නඩු තීන්දුවසෙත් අපි ඔබට පැහැදිලි කරන්නේ ඔබ තවදුරටත් අමාරුවේ නොවැටිය යුතුයි සහ ඔබ අමාරුවේ වැටුණත් මේ සමාජය අමාරුවේ නොවැටිය යුතුයි සහ නිරපරාදේ අවසාන වශයෙන් මේ රටේ සල්ලි හරි නැස්ති නොකර ඉන්න කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. ස්තුතියි ඔබට මේ කාරණාව පැහැදිලි කරලා. ස්තුතියි ජීවන.